ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතරේ නවසීලන්තේ පැවැත්වෙන තරගාවලිය රටවල් දෙකේම කණ්ඩායම් වලට ගොඩක් වැදගත්. ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන්නම ලේසියෙන් අමතක නොවන අවසානයක් එකතු වුණු ටෙස්ට් තරගයක් එක්ක. ටෙස්ට් තරගාවලියේ ඒ විදිහේ උණුසුම් ආරම්භයක් ලැබීමත් එක්ක ක්‍රිකට් ලෝකයේ මේ තරගාවලිය ගැන තියෙන උනන්දුව වැඩි වුණත් එක් දින තරගාවලිය ගැන නවසීලන්ත ක්‍රිකට් ලෝකගත තරමක් පුදුම හිතෙන තීරණයක් නිසා ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලියේ උණුසුම අඩු වේද කියලා හිතෙනවා. ඒ තීරණය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පවත්වන නියමිත එක් දින තරගාවලියෙන් නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම නිදහස් වෙන්න අවස්ථාව ලබා දීම. ඒ තත්ත්වයක නවසීලන්ත එක් දින නායකයා විදිහට නම් වෙලා තියෙන්නේ ටොම් ලේතම්. නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන වඩාත් විශ්වාසදායම ප්‍රතිකරු විදිහට මේ කාලේ ඉස්සරහින් ඉන්න කෙන් විලියම්සන්, IPL තරගාවලියේ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම, ටෙස්ට් නායක ටීම් සවුති කොල්කටා කණ්ඩායමත්, කොන්වේ මිච් සැන්ටර් දෙන්නා චෙන්නයි කණ්ඩායමත් නියෝජනය කරන නිසා ශ්‍රී ලංකාවේ එක් දින තරගාවලියට මේ ප්‍රබලයන්ට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් වෙලා මේ හතර දෙනාම ඉන්දියාවට යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ එක් දින තරගාවලියේ ආරම්භයේක පළවෙනි එක් දින තරගයෙන් පස්සේ ෆින් ඇලන්, ලොකි ෆර්ගසන් වගේම ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලාන තරගාවලියේ දරුණු ප්‍රහාරයක් එල්ල කළ ග්ලෙන් පිලිප්ස් IPL සෙල්ලම් කරන්න යනවා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තත්ත්වය කොහොම වුණත් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේදී එක් දින තරගාවලියේ ජයග්‍රහණයක් අපිට ලබා ගන්න මේ ප්‍රබලයන් නොමැති වීම අපිට උදව්වක් වෙයිද කියලා අපිට දින කිහිපයකින් බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.